ස්වාමීන් වහන්ස, වසංගතයකදී විශේෂයෙන්ම දැන් මේ මොහොතේදී තියෙන්නේ කොරෝනා කියන වසංගත රෝග තත්ත්වය. මේ වගේ වසංගත රෝග තත්ත්වයකින් බේරෙන්න බුදුදහමට අනුව ස්වාමීන් වහන්ස අපිට කුමක්ද කළ හැකිවන්නේ? ඔබ වහන්සේගේ අර මුල් පැහැදිලි කිරීමත් මීට සම්බන්ධ කර දෙනවා නම් ඉතාමත් හොඳයි. රූපය සම්බන්ධව ඔබ වහන්සේ පැහැදිලි කිරීමකුත් කරා මූලික අවස්ථාවේදී. එයත් සම්බන්ධ කරමින් අපි කොහොමද අප තුළ තියෙන අනිකුත් ශක්තියින් එක්ක මේ ඇහැට නොපෙනෙන අපගේ තේජෝ කියන කොටස පමණක් පරිහරණය කරමින් ජීවත් වෙන මේ ඇහැට නොපෙනෙන වෛරසයක් පරාද කරන්න, අයින් කරන්න අපි කොහොමද කටයුතු කරන්නේ කියන කාරණේ පැහැදිලි කර දෙනවා නම් ඉතාමත් වටිනවා. උතරුවන් සන්නය. ඒකත් ඉතාම වැදගත්. ඒක අපි දැන් කොටස් දෙකකට කඩාගමු. අපි කිව්වා මේ රෝගය වැළඳෙන්න පුළුවන් කර්ම විපාකයක් ලෙසත්, කර්ම විපාකයක් නොවන ලෙසත් නේද? අපි ඉස්සරහම කොටස් දෙකකට කඩාගත්තා. එතකොට ඒකෙන් පොඩි කරුණක් මම කියන්න ඕනේ, සියලුම මරණ, අකාල මරණ, ඒ සියලු මරණ ආදිය කර්මය නිසාමයි වෙන්නේ කියපු අතීත බෞද්ධ නිකායක් හිටියා. ඒ බෞද්ධ නිකාය අදහස තුන්වෙනි ධර්ම සංගායනාවේදී ප්‍රතික්ෂේප කරනවා තේරවාද සම්ප්‍රදායෙ. මොග්ගලී පුත්‍රයි ස්වාමීන් වහන්සේලා මේ සියලුම මේ මරණ ආදී සිද්ධ වෙන්නේ పూర్ව කර්මය නිසා, අකල් මරණ ආදී. ඒක ප්‍රතික්ෂේපිතයි තේරවාද ශාස්ත්‍රයේ. ඒකත් මතක් කරන්නට ඕනේ. ඒ නිසා තේරවාද අභිධර්මයේ හැටියට ලෙඩ වෙන්නට පුළුවන් කර්මය නිසා, අකාලේ මිය යන්නට පුළුවන් කර්මය නිසා, සමහර ලාවට කර්ම නොවන හේතු නිසා ලෙඩ වෙන්නට පුළුවන්, කර්ම නොවන හේතු නිසා මිය යන්නටත් පුළුවන්. දැන් කර්මය නිසා ලෙඩවීම සහ මිය යාම කියන දෙකෙත් අපිට තව කොටස් දෙකක් තියෙනවා. කිසිම ක්‍රමයකින් ප්‍රතිබාහණය කළ නොහැකි කර්ම කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ ඒ සමහර කර්ම ආවම ඥාර කියලා දිනව නේද? නාන්තලික්කේ නසමුද්ද මජ්ජේ නපබ්බතානං විවරං පවිස්ස නවිජ්ජතිසෝ జగතිප්පදේශෝ යත්තට්ඨිතෝ මුංචෙය්‍ය පාපකම්ම. ආහසෙ හිටියත්, මුහුද මැද හිටියත්, පර්වතයක් ඇතුලේ හිටියත් පාප කර්මයෙන් මිදෙන්න පුළුවන් තැනක් මේ ලෝකේ දකින්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ දේශනා කළ තියෙන්නේ දැන් මුගලන් මහරහතන් වහන්සේට වගේ ඒ වළක්වන්නට බැරි කර්ම කියලා කොටසක් තියෙනවා. බුදුරජාණන් වහන්සේටත් වළක්වන්න බැරි කර්ම කියලා කොටසක් තියෙනවා. ඒවා වලින් වළකින්නට ක්‍රමයක් නැහැ. ඒකත් අපි කියන්නේ ධර්මයේ හැටියට. ඒ වගේ විපාකයකට මුහුණ දෙනකොට පුළුවන් තරම් අපේ හිත ශක්තිමත් කරගෙන මුහුණ දීම තමයි බෞද්ධ වශයෙන් කරන්නට ඕනේ. හැබැයි එකෙන් කියන්නේ කර්ම විපාක වශයෙන් හැදෙන ලෙඩ රෝග, කර්ම විපාක වශයෙන් හැදෙන මරණ සමහර ඒවා වළක්ව ගන්නට පුළුවන්කම් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයකට වළක්විය හැකි කර්ම විපාක තියෙනවනේ. වළක්විය හැකි කර්ම විපාක තියෙනවා. දැන් උදාහරණයකට අර දීගායු කුමාරයාගේ කතාව මතකද? අවුරුදු 7 මිය යන්න ගියානේ නේද? එතකොට බුදුරජාණන් වහන්සේ ඒක වැළැක්වුවානේ. සම්‍යක් ප්‍රයෝගයක් යොදලා ඒ යක්ෂයාට එන්න දෙන්නේ නැතුව. අන්තිමට අවුරුදු 120ක් ජීවත් වුණා. එයාට තිබුණ අවුරුදු 120ක් ජීවත් වෙන්නට තරම් කර්මය. හැබැයි වෙන අකුසල කර්මයකින් මරණයටපත් වෙන්න හිටියේ. මේක වැළැක්වුවා බුදුරජාණන් වහන්සේ. ඒ නිසා ඒ වගේ සමහර කර්ම වලින් යන මරණ නවත්තන්නට පුළුවන්. දැන් උදාහරණයකට තව එකක් තමයි අපේ පොත්පත්වල තියෙනවා කර්ම විපාකයකට හැදෙන රෝගය බෙහෙත් වලින් පිරිත් ආදියෙන් හොද කරන්නට අමාරුයි කියලා. හොද කරන්න බෑ කියලා. නමුත් ඒ කරා කියන්නේ සුව කර නොහැකි කර්ම විපාක. දැන් උදාහරණයකට සමහර දන්නවද නැහැ මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ නැගණියක් හිටියා රෝහිණී කියලා. මේ රෝහිණියට හැදුන කුෂ්ඨ රෝගයක්. ඒ හේතුව කලින් ආත්ම භාවයකදී බිසවක් වෙලා ඉඳලා තවත් කාන්තාවක් කෙරේ ඉරිසියා කරලා මේ අර කහඹිලිය වගේ ටිකක් ඇඟේ ගාවලා ටිකක් ලොකු වේදනාවක් ඇති කරගුවා. ඒ නිසා කුෂ්ඨ රෝගයක් හටගත්තා. අනුරුද්ධ ශාස්ත්‍රය මේක දැක්කා. මේ රෝගයේ හේතුව මේකයි කියලා. ඊට පස්සේ කිව්වා රෝහිණියට සංඝාවාසයක් හදලා, ඒ කියන්නේ දානශාලාවක් හදලා හැමදාම ඒකේ වත් පිළිවෙත් කරන්න ඕනේ සංඝයාට. මේක කාලයක් කරගෙන යනකොට මේ රෝගය සුව වුණා. ඒ නිසා කර්ම විපාක වලින් හැදෙන රෝගත් අපේ පොතපතේ හැටියට ඊට ප්‍රතිවිරුද්ධ කර්ම කරලා හොඳ කරගන්නට පුළුවන්කම තියෙනවා. කර්ම විපාකයක් නිසා රෝගය හැදෙනවා නම්, මිය යනවා නම් සමහර ඒවා වළක්වන්නට බැරි ඒවා තියෙනවා. එහෙමත් එකක් ධර්මයේ තියෙනවා. සමහර ඒවා අපිට පුළුවන් වළක්ව ගන්න. දැන් අපිට තීරණය කරන්න බෑනේ මේක වළක්වන්න පුළුවන්ද බැරි එකක්ද කියලා නේද? එතකොට අපිට තියෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධ යහපත් කුසල කර්ම සම්‍යක් ප්‍රයෝග ධර්මයේ හැසිරීමේ යෙදෙන එක. මේක තමයි පළවෙනි එක. ඊළඟ එක තමයි අපි කිව්වා කර්ම විපාක නොවන විදිහටත් රෝගය හැදෙනවානේ. කර්ම විපාක නොවන විදිහටත් රෝගය හැදෙන්නට පුළුවන්. නොසලකිලිකම නිසා ආදී ලෙස. එතකොට දැන් අපිට සාමාන්‍ය සත්වයෝ වශයෙන් අපිට රෝගයක් හැදෙන්නේ කර්ම විපාකයක් නිසාද නැද්ද? අපිට මිය යන්න වෙන්නේ නිසාද නැද්ද කියලා තීරණය කරන්න තරම් හැකියාවක් නැහැ. එතකොට අපි ඥානවන්තයෝ නම් අපි හැමතිස්සෙම මේක තේරුම් ගන්නට ඕනේ. මම පෞද්ගලිකව හිතන්නේ මේක කර්ම විපාකයක් දැස වෙනවා කියන හිතට වඩා අපි මේක සාමාන්‍යයෙන් ඇතිවෙන රෝගයක්, අපි පරිස්සම් වුණ නැත්තම් මිය යනවා කියන මානසිකත්වය ඇති කරගත්තේ යුත්තේ. ඒක තමයි ඥානවන්ත පිළිවෙත. එතකොට අපි මොකද කරන්නේ? අපි උත්සාහවත් වෙනවා මේකෙන් වළකින්නට. අපි උත්සාහවත් වෙනවා මේකෙන් මිදෙන්නට. දැන් ඔබතුමී අහුවනේ ප්‍රශ්නේ,
මේක තේජෝ ධාතුව පදනම් කරගත්ත රූපයක්. තේජෝ ධාතුවෙන් හටගත්ත රූපයක්. මේකට අනිත් රූප වලින් බලපෑමක් කරන්න බැරිද? අනිවාර්යෙන් පුළුවන්. යම් පමණකට බලපෑමක් කරන්නට පුළුවන්. මොකද පළවෙනි එක තමයි චිත්තජ රූප කියන එක. සිත හටගන්නකොට අපේ මුළු කය පුරාවටම රූප ටිකක් හටගන්නවා. අපේ හිතේ අකුසල් නම් හටගන්නේ කය තලන, ඒ කියන්නේ කයට පීඩාගෙන දෙන රූප ටිකක් හටගන්නවා. ඒ කියන්නේ දේසේ හටගන්නකොට නිකන් කළු වෙනවා අපි. නේද? වෙවුලනවා. මේ රූපයට ඒක දැනවත් රත් වෙනවා. රාගයටත් එහෙමයි. හැබැයි හොඳට හොඳ සීලයක් එම ආරක්ෂා කරමින් සතුටින් ඉන්නකොට භාවනාවක් වඩලා සමාධිමත් වෙනකොට අන්න රූපකයේ ලොකු වෙනසක් දැනෙන්න පටන් ගන්නවා. සැහැල් වෙනවා වගේ අපිට දැනෙනවා. හොඳට රූපකය ඕන දෙයකට යොදවන්න පුළුවන් වගේ දැනෙනවා. මේ තමයි චිත්තජ රූපවල බලපෑම. මේ යහපත් සිත් නැවත නැවත ඇති කරගත්තොත් මුළු චිත්තජ රූප කය පුරාම හටගෙන අර තේජෝ ධාතුව නිසා හටගත්ත මේ විශේෂ ප්‍රබල රූපයට අපේ මේ තියෙන මේ පේන්නට තියෙන ඝන බෝල් රූපයට මේක බලපාන. ඒකත් කියන්නේ උඩට අපේ ශරීරයේ වැඩිපුරම තියෙන තේජෝ ධාතු නිසා හටගත්ත රූප ටික ධර්මයේ හැටියට. කර්මජ රූප ටික මරණයෙන් නැති වෙනවා. චිත්තජ රූප මරණයෙන් නැති වෙනවා. ආහාරජ රූප මරණයෙන් නැති වෙනවා. නමුත් අපේ මృత ශරීරයේ සාමාන්‍ය ශරීරයේ වගේම තියෙනවනේ ලොකුවටනේ. ලොකු අඩුවක් පේන්නේ නැහැ නේ අපිට. ඒ නිසා තේජෝ ධාතුවෙන් ඇතිවෙච්ච රූප තමයි වැඩිපුර අපේ ශරීරයේ තියෙන්නේ. එතකොට වෛරසය කියන එක තේජෝ ධාතුවෙන් ඇතිවෙච්ච රූපය බාහිරින් ඇතුළට එකතු වෙච්ච. අපි චිත්ත හිත යහපත් කරනකොට චිත්තජ රූප යහපත් චිත්තජ රූප ඇති වෙලා අපේ රූපකය නිරෝගිමත් වෙන්නට පෙළඹෙනවා. ඒක විශේෂයෙන් භවනාදී සිද්ධ කරනකොට. එතකොට වෙන්නේ මොකද්ද? අපේ ඍතුජ කය යහපත් වෙනවා. එතකොට අර බාහිරෙන් අහපු ඍතුජ රූපේ වෛරසය කියන ඍතුජ රූපේට යම් බලපෑමක් අපේ කයෙම සිද්ධ කරනවා. දැන් අපි විද්‍යාත්මකව ගත්තත් වෛරසය මරන්නේ අපේ තියෙන ශරීරයේ තියෙන ඇන්ටිබොඩීස් නේද? ශරීරයේ තියෙන ප්‍රතිශක්තිය ගෙන දෙන සෛලනේ මරන්නේ නේද? එතකොට අපේ සිත යහපත් පවත්නකොට ධර්මයේ හැටියට මේ ක්‍රියාවලිය ඉතා හොඳින් සිද්ධ වෙනවා. ඒ නිසා වෛද්‍යවරු පවා කියනවනේ හිත හොඳින් තබා ගන්න කියලා. එතකොට ලෙඩ දුක් අඩු වෙනවා කියන එක දැන් කියන එකක් නේ සාමාන්‍යයෙන්. එතකොට අපි බෞද්ධ වශයෙන් කළ යුතු වන්නේ මේ යහපත් සිතිවිලි නැවත නැවත ඇති කරගන්නට පුරුදු වෙන්න ඕනේ. එතකොට අපේ චිත්තද රූප යහපත් වෙලා අපේ රූපකය යහපත් වුණාම තේජෝ ධාතුවෙන් හටගත්ත මේ ප්‍රධාන රූපකය යහපත් වෙනකොට තේජෝ ධාතුව නිසා හටගත්ත වෛරසය ඇතුල් වෙනකොට ඒකට යම් බලපෑමක් කරන්නට පුළුවන්. මම කියන්නේ 100%ක්ම අනිවාර්යයෙන්ම නැසන්න පුළුවන් කියලා. ලොකු බලපෑමක් සිද්ධ කරන්නට පුළුවන්. ඊළඟ තමයි කර්මය. අපි කරන කර්මය නිසා අපේ රූපකයට ලොකු බලපෑමක් තියෙනවා. බුදුරජාණන්සේගේ දේශනා හැටියට හොඳ කර්ම නිසා සත්වෝ ලස්සන වෙනවා. හොඳ කර්ම නිසා දීර්ඝායුෂ වෙනවා. ඒ වගේ තමයි යහපත් කර්ම කරනකොට රෝහිණී කතා වස්තුවේ වගේ ඒ යහපත් කර්ම නිසාත් අපේ ශරීරයේ යම් නිරෝගී භාවයක් ඇති වෙනවා. ඒ නිසා හොඳ යහපත් කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම, දාන සීලාදී කටයුතු, භවනාදී කටයුතු, බුද්ධ වන්දනාදී කටයුතු, වැඩිහිටි උපස්ථාන, මෛත්‍රී ආදී හිතවිලි පැවැත්වීම ආදී නිසා අපේ කර්ම ශක්තිය බලවත් වෙලත් අපේ රූපකයට නිරෝගී බවක් එනවා. තුන්වෙනි එක තමයි අපි ගන්න ආහාර. අපි ගන්න ආහාර වසවිස නැති යහපත් නිරෝගිමත් ආහාර නම් ඒ ආහාරජ රූප නිසාත් අපේ රූපකය නිරෝගී වෙන්න පටන් ගන්නවා. ඒ වගේ මේ ආහාර පරිවර්තනය වෙලා අපේ ඍතුජ කයට එකතු වෙන ආහාර නිසාත් ඒවා යහපත් වෙන නිසාත් අපේ රූපකය නිරෝගී වෙන්න පටන් ගන්නවා. මේ විදිහට ගත්තම ඒ වගේම අවසානයේ කියන්නට ඕනේ අපේ යහපත් දේශගුණික මට්ටම් වල වාසය කිරීම තුලත් අපේ රූපකයට යම් යහපත් විදිහේ ප්‍රතිචාර දක්වන්නට පුළුවන්. මේ විදිහට අර තේජෝ ධාතුව නිසා හටගත් විශේෂ රූපයක් වෙන වෛරසයට විරුද්ධව අපිට චිත්තජ රූපවලින් කර්මය නිසා, ඒ වගේම ආහාරජ රූපවලින්, ඒ වගේම අපි ගන්න ආහාරවල තියෙන ඍතුජ රූපවලින්, ඒ කියන්නේ ඒවත් තේජෝ ධාතුවෙන් හටගත් රූප, ඒවා හැම එකකින්ම ප්‍රතිවිරුද්ධව අපිට කටයුතු කරගන්නට පුළුවන්. ඒතර ධර්මයේ දන්නාය වශයෙන් කරන්නට උනේ උපරිම වශයෙන් ඊට යහපත් විදිහට සිත පවත්වීම, කර්ම කිරීම, හොඳ ආහාර ගැනීම, හොඳ දේශගුණික සප්පාය විදිහට මේවා ඇසුරු කිරීම, මෙන්න මේ වගේ දේවල් සිද්ධ කරනකොට අන්න අපිට පුළුවන් වෙනවා මේකට යම් ක්‍රමයකට සාර්ථකව මුහුණ දෙන්න. අවසාන වශයෙන් කියන්නට ඕනේ මේ පිරිත් සජ්ජායනාව කියලා එකක් තියෙනවානේ. ඒ පිරිත් සජ්ජායනා කරනකොටත් ධර්මයේ හැටියට යම් গুপ্ত බලයක් තියෙනවා. ඒ කියන්නේ ওই සත්‍යක්‍රියාවක් ලෙස මේ සත්‍යානුභව බලයෙන් යහපත වේවා කියලා ඉතා විශේෂ දේවල් වෙච්ච අවස්ථා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පොතපතේ සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා ඒ පිරිත් ආදී සජ්ජායනා කිරීමෙන්, ඒ සත්‍ය වචනය සජ්ජායනා කිරීමෙන්, සත්‍යක්‍රියා කිරීමෙන් යම් විදිහක ආරක්ෂාවක්, මම කියන්නේ 100%ක් ආරක්ෂා වෙනවා කියලා. මොකද එහෙම වුණොත් එහෙම අපිට පිරිත් කියන අයට ගුණධර්ම පුරණ අයට ලෙඩ රෝග හැදීමක් ඇති වෙන්නට ඕනේ. ඒ වගේ අයට ලෙඩ රෝග හැදෙන්නේ කර්මය නිසාම විතරක්ම නෙවෙයි. ඉතින් ඒ නිසා යම් ආරක්ෂාවක් පිරිතෙන් අපිට ගන්නට පුළුවන්. ඒ වගේම පිරිත් කියනකොට හිත යහපත් වෙනවනේ.
ඒ නිසා චිත්තද රූප යහපත් වෙලා ඒකිනුත් ආරක්ෂාවක් අපට හම්බ වෙනවා. ඉතින් ඒ වගේ පිරිත් සජ්ජායනා කිරීම, භාවනා කිරීම, යහපත් කර්ම කිරීම, හොඳ ආහාර ගැනීම, හිත යහපත් ආකාරයෙන් පැවැත්වීම ආදී සිද්ධ කරන තුලින් අපේ කයේ යහපත් රූප උපදවලා ඒ වගේම කර්ම ශක්තිය ගොඩනගාගෙන අපිට යම් ප්‍රමාණයකට මේකත් එක්ක මුහුණ දෙන්න පුළුවන්. හැබැයි පළවෙනිම ඊට ඒ එක මම මතක තියාගන්න ඕනේ යහපත් ශරීර සෞඛ්‍ය පුරුදු. ඒක අවොයිඩ් කරන්න බෑ අපිට. ඒ කියන්නේ ඒ මාස්ක් එක දානවා නම් මුව ආවරණ පළඳින එක, අර අත හෝදන එක, සමාජ දුරස්ත භාවය, මේවා ඒ විදිහටම තියාගත යුතුයි. බුදුරයන් වහන්සේගේ ධර්මය එහෙම එකක්. කවුරු හරි අපේ හිත යහපත් ලෙස පවත්වාගෙන ගිනි ගොඩකට පැන්නොත් පිච්චෙනවමනේ නේද? ඒක වලකින් නැහැනේ නේද? ගිනි ගොඩකට පැන්නොත් පිච්චෙනවා. ඒ වගේ තමයි අපි කොච්චර පිරිත් කිව්වත්, කොච්චර ගුණධර්ම ප්‍රමුණ කරත් අපි ලෙඩ රෝග තියෙන මිනිස්සු අතරට ගියොත් මේ ලෙඩේ හැදෙනවා. ඒක වලක්වන්නට බෑ අපිට. ඒ නිසා සෞඛ්‍ය පුරුදු කියන එක නම්බර් 1 පද පවතින්නට ඕනේ. ඒක අනිවාර්යෙන් පැවැත්විය යුතුයි. අපි ගින්නට අත දාන්නේ නැහැ වගේ කොච්චර ගුණධර්ම ප්‍රමුණ කරත් අපි ගින්නට අත දාන්නේ නැහැ. අපි ගලකින් පණින්න යන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ ධර්මය අපි ආරක්ෂා කරයි කියලා ගලෙන් වැටෙනකොට. ඒ නිසා එහෙම සමහර කතා ප්‍රවෘත්ති තියෙනවා යම් යම් ආනුභාව සම්පන්න දේවල් වෙච්චේ වයි දජග්ග පිටත සිහි කිරීම ආදී. නමුත් අපිට මේ හැම තැනකදීම මේ වගේ දේවල් කරන්න ඒක අඥානකමක් එහෙම කරන්න ගියොත් අපි. ඒ වගේ තමයි අපි කරන්නට ඕන දේ තමයි ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය පුරුදු පවත්වා ගන්න අතරතුරේදී අපිට බුදුදහමෙන් ලැබිච්ච උපදේශය අනුව සිත යහපත් කරගෙන යහපත් ක්‍රියා දේවල් සිද්ධ කරමින් අපේ රූපකයත් නිරෝගිමත් කරගනිමින් ඒකට මුහුණ දීම තමයි අපි බෞද්ධයන් වශයෙන් කළ යුතු.